බෝන් ඔබස්වාදී රූපවානේ මධ්‍යහන ප්‍රධාන ප්‍රෘති ප්‍රකාශය සමගෙන් ප්‍රථමය අවධහනයක් වුවත් සිරස් තලවෙත. විෙනුවන් ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර ඉක්දහස් හත්සී විසි තුන දක්වා ඉහලෙට. කොවිට හමුවේ ඕනෑම හදිසි අවස්ථාවකට මෝන දෙන්න ජාතික රෝහල සූතානෙමින්. තමන් අත්තනංගොට ගැනීම වැලැක්වීමේ අතුරු නියෝගයක්ඉල්ලා විෂාට්කින් ්‍රීට් පෙත්සමක් ප්‍රංශී තවත් නගර අටකට යළි ඇදිරිනීතිය අදිසි මාජන සෞඛ්‍ය තත්වයකුත් ප්‍රථමන් දේශය පුවත් ිනුවන් ගඩ ඇඟලුම් කර්මාන්තශාලාවාශ්‍රීත මනිුවන් ගොඩපුකුරේ තවත් ආසාධිතයෙන් එකසිතිස් දෙදෙනෙකු අද උදෑසන වෙන විට හඳුනාගත් බව COVID-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියන් විත මධ්‍යස්ථානය පවසනවා. කොළඹ ජාතික රෝහලෙන් අකණ්ඩ වෞෂද ලබා ගත්රෝගීන්ට එම ට් පත දිවයින්නේ ඕනෑම රෝහලකට ඉදිරිපත්කර අවක්ෂද ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ද්ගලින්න් අතරින් පස්තෙනකු මිනුව ගොඩ ඇඟලුම් කම්හල සේවකින් වන අතර සෙසු එකසි විසි හත් දෙනා කම්මලේ සේවකින්ගේ ආශ්්‍රිතින් වනවා යනුව මිනුවන් ගොඩ ඇඟලුම් කම්බල ආශිත කොරුණාපකරේ සමස්ත ආසාධතින්ගේ සංඛ්‍යාව එක්දහ සත්ේ විසි තුන දක්වා එහලකොස්තිබෙනවා එම පුද්ගලින්ගෙන් එක්දහ හතලස් එක් දෙනකුම එම කම්හලේ සේවකින් වන අතර හයිසිය අසූතුන් දෙෙකු ආශිතිෙන් බවයි ොවි 19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියන් විත අධ්‍යස්ථානය සඳන් කරන්නේ ොවි වෙනුව ඉදිරිදී භාවිතයට ගතහැකි රෝහල් මෙ වනවිට හඳනාගෙන ඇති බවල් සෞකෙ සේවා නියෝච අධ්‍යක්ෂන්වල් මාජනසේවා වෛත හේමන්ත හේරත් මහතා පවසෙනවා. මෙ අතර වැසිසහිත කාල්ගුණේ හතුවින් ඩිංගු රෝග යලයායකි බවින් ඒ වලක්වාැනම් සඳහා ක්‍රියල යහිතු බවයි එමහතා පෙන් වාදෙන්නේ. පහිමිට වගේ කාලගුණයක් තියෙනකොට සොසන රෝග පැතිරීමේ ප්‍රවණතාවේ වැඩි. අපි මිනිස්සු බොහෝ වෙලාට වර්සාාවත් එක්ක ඉවල්ලට එක්ැස්වීම. නවා තැම්පොලක් ගත්තත් දහ දෙනෙක් ඉන්න නවාතැම්පොලේ සමහටට දහ දෙනාව එකට ඉන්න කාල සීමාව සමට රාත්‍රියයට සීමාව වඩ පුළුවන්. නමුත් වර්ෂාවත් එක්ක ඊට කලින් සමහරට සියලු දෙනාම එක්ැස් වෙනවා. පමන ඉක්මවා නවාතැම්පොල ඉන්න තැනක තෙත්්දේශගුණත් එකතු උුණහොම. රෝගේ වැලතීම හැකියාව තවත් වැඩෙන්ඩ පුළුවන් ඇඒ ගන වඩාත්ම සැලකිලිමත් විය යුතුයි. වරසාවත්ත එක් ඩංග රෝගයක්ත් වැඩි වෙන ො ඩංග රෝගෙනු ත්‍රෝහල්ලට ඇතුලත් කන මේ රෝගිෙනුත් බලාගණ්ඩ වෙනවා. එනිසා ඩිංගු රෝගීන්ගෙන් රෝහල් උතුරායන තත්ත්වයකට අපිට ගියුත් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සඳහා සේවක මණ්ඩලේ සහ නිෙකුත් පහසුකං යවීම ගැටලුත් මතු වෙන්ඩ පුළුවන්. එක්කෙෙනෙකුට පුළුවන් මේක සම්පූර්ණයෙන් උඩ යට හරුවන්ට. අන්න ඒ නිසා අපි සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේකට සහය දෙන්ඩ. එහෙම නැත්තං අපිට සමහරවිට විනාශයකින් ඉවරවැඩ ඉඩතියෙනවා. මෙත ්‍රිවි හමුදා මගින් පවත්වාගෙන යන්න නිරෝධයින මද්‍යස්ථාන වල සිටි දෙසී පනස් හතර දෙනෙකු එම කටයතු අවසන් කර නිවෙස් පලා අද පිටවයාමට නිවිතයි එයනුව අද උදෑසන වන විට නිරෝධයන ක්‍රියාවලි අවසන් කළ සංඛාව පනස් දෙදහස්හයි සතුළ හා නවදහසත්යේතුන් දෙෙකු තවදරටත් නිරෝධයින මධ්‍යස්ථාන වල සිටින බව ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානය පවසෙනවාා ඒති දී පCR පරීක්ෂණ නමදදාහ මසය හැත්තේ හතරක් සිදුකර ඇති අතරව මෙම විට ශ්‍රීලංක්කාවතුළ සිදුකරඇති CR පරීක්ෂණ සං්‍යයාව තුන් ලක්ෂ හතලිස් අටදහස් නමසිහ නමයක්. ි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහ ඕනෑම හදිසි අවස්ථාවකට මොනදහකි පරඩි. කොළඹ ජාතික රෝහල සූදානම් කර ඇති පබව. රෝහලේ නිියච්ච අධ්‍යක්ෂ විශෂක්්‍ය වෛ්‍ය චන්දන ගජනායක මහතා පවසෙනවා. ජාතිකරහලෙන් අකන්්ඩව අවශුද් බාගතැකි පස්සුකම් සම්පන්දයන්ද ඒ මහතා පැහැදිලි කලා. රෝහලේ තදබදය අවම කරන්න අවශ්‍ය වෙන නිසා. අපිසායනවලට රෝගීන් පැමිණීම අත්‍ය අවශ්‍ය නෝන අවස්ථාන නොනදී. රෝගීන්ට තමන්ගේ නිවස්වරටම? ෙත්වීම වැඩ පිළියොල නැවතත් ක්‍රියාත්ම කල තියෙනවා. ඒ සම්බන්ධය ඔබ යම්කිසි ගැටලු තියෙනවා නං මන්ගේ සායනය සම්බන්ධයනුත් තමන්ගේ බෙහෙත් ගෙදරට ලාගැනීම සම්බන්යනුත් වැඩදුර තොරදුරු ලබාගන්න පුළුවන්. රෝගී අනවශ්‍ය ලෙස එකතුවීම වැලකීමට ගතු තවත්තියවරත්තමයි. මගේ ප්‍රාදේශයේ රෝහලේ බෙත් ශාලාාවෙන් බෙත් ලබාගන්න පුළුවන් ජාතික රෝහලේ තියෙන කලිනික් කාඩෙකට මේ ජාතික රෝහල්ට මෙන්න ඔන්න. ඊ අමතරව රෝහලතුරට රෝගින් බැලීමට එන ජනතාව සීමකරලා තියෙන මොකද අනවශ්‍ය තදබදය පෝහල ඇතුළේ අවමකර ගැනීම සඳහා. මේ අත්‍ර කොරනරෝගින් ගමන්ගත් බවිට තහුර වූ බස්වතකපයක් හඳනාගෙන ඇති බව අමත්‍යේ ගමනි ලොකුගේ මහතාසනහන් කලා. අපි හඳුනාගෙන තියෙනවා බස්ටත ගණනාවත් එන්ඩ හතලි සට අනුව කොළඹ මැදගමගේ බස්ටතේ එMDත් මිසිතුනයි පණ මාකුමර ගාලගේ වස්සකෙත් කොවිට රෝගයෙක් ඉඳල තියෙනවා. එMD පන්සි හතලිස් නමේ අම්බලන් ගොඩ බස්ස එක කඩවතන්දලගේ කොළඹ ජැෆ්නගිය එදින හට පායි බින්දුවයි තුුණ බස්්ටතයත් කොයි රෝගෙක්කමවෙලා තියෙනවා. ඇල්පිටිය කොළඹගේ බස්සක එන්MD අනුහතයි අසුවටත් තරෝගයෙක් මනවිරතියනවා ගාල්ල. කඩවතගේ බස්රගේ චහත්ත පහයි පහළේ රෝගීය කම්බේලාතිය. දහමුලෙස රෝගිය ගියොත් අඳුරාගෙන සමාජයයේක කොයි පුකරක් නොී බේරගන්න පුළුවන් වන්න. පෙල්ලිත් අප මේගේ වැට පෙල්ලක් ඇතිකල් අතිීර ස්ටේෂනට ඇතුලන කොටම පරිීක්ෂ කරලගන්නේ. විත් අවධනම වැනිවශයෙන් පවතින ගම්පාදිශ්‍රිකය ජනතා විත දේශීය අෞෂදලබාදීමේ වැඩසට නක් අයුවිද දෙපර්තමින්තු අරම්භ කර තිබෙනවා දෙවුලිපිටිය පාදේශී, ප්‍රජාසෞඛ්‍ය එකේ මගින් අවෂද පැකට් කර බෙදාහරීම අරම්භකිරුණේ රාජමාත්‍ය සිර ජයකුඩිමතාගේ මොලිකත්වය. ලෝක දෑත්සේදීමේ දිනය අදට යෙදී තිබෙනවා. අන්කවරදාටත් වඩා සමස්ත ලෝකවාසින්ටම දැත්සේදීමේදිනය මෙවර වදාත් වැදගත්වෙනවා.ඒ ලෝකේ මාක්‍රමණය කළ කොරෝණා වෛරසය හේතුව නොේ. සැමට සනිපාරක්ෂාවයන්න මෙර ජාත්‍යන්තර දැත්සේදී ේදිනැතේමාවයි. රෝග බෝවීම වැලැක්වවි මෙන්ම ජීවිතහානි අවමකිරමසන හා සබන් යුදා දැත්සේදීම වැදගත්වෙන පා. කොරෝණා වෛරසි පමණක් නොවල් දැත්වල අපි සුදුතාව හේතුවන් රෝග රැසක් අසාතනයවිය හැකි. ැත්මත තැවරන්න විශ්වීජ ආහරමගින් ශරීරයට ඇතුළවීම තුළින් පාචනය අතිසාර්වය උනසන්්‍යපාතය හෙපටයිතිස් වැනි රෝගත භෝවනවා. සරම්පද විශවීජ බිනිති නාසේතුළට ගොස් ආසාධනවන රෝගයක් පුද්ගලයාගින් පුද්ගලයාට විශවීජ ශරීරයට ඇතුළවීම දැත්මගින් සිදුවිය හැකි. විශෂෙන් කරෝණා රෝගෙන් අරක්ෂාවීමට හොඳින් දැත්සේදීම වැදගත්වනවා. එනිසා මෙවර ලෝක දැත්සේදීමේදිනය ක්‍රියාවෙන්ම අර්ථවත්ව සැමරීම අප සතුෝජතුකමායි. නිරෝදායන ඇදිරිරනීතිය කඩකළ පුද්ගලයන් එකේ හතලිස් දෙදනෙු අත්තරංගුව ගෙන ඇති බව පොිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් ්‍රෝහන මහතා පසනවා. කටුණනායික් පොලිස් බලප්‍රදේශයට පැනූ ඇදිරිනීතිය මේවන විට ක්‍රියත්මකයි. කොරනා අරස ව්‍යාපතිත්මග ගම්පාදිිශත්‍රික, පොලිස් බලප්‍රදේශ දහ අටකට නිරෝධයන ඇඳදිරි ීතිය පනවා තිබෙනවා නිරෝායන ඇද්‍රනීතිය දඩිලෙස ක්‍රියාත්ම කිරීමටයි පොලිසිය මේ වන විට පියවරගෙන තිබෙන්නේ. ගම්පහහා නිරෝධයන ඇදිරි ීතිය ක්‍රාම ප්‍රදශවල වෙලඳ සැල් සහ ඔසු සැල්, අද දිනේත වසා ැබෙන පා. සීලු ජනතාව වෙත ගමන් බිමන් කෙන දෛනිකවර්තා තබා කනීම, මෙම අවස්ථාවයි වැදකත්පවයි පොලිසිය පෙන් පා දෙෙන්නේ. අදදින උදෑසන පහේසිට කටුනායක පොිස්බල් ප්‍රදශරත් නිරෝධායන ඇඳරි නීතිය ක්‍රාත්මක වවා. එයනුව පොලිස් වසම් දහ නමයක් කාශ්ටිතව. රයින ඇදර්ීතය ක්‍රියාත්මක වෙනවා. අදදිනේ තේ ප්‍රදේශයේ කටසාප්පු ඒවගේ ෆාමසි විියුත්්තකිරීමට හැකියාවක් ලැබෙන්නේ. ඒවා ඒයා කාරෙයටම වසා තැබෙනවා. මේ තියන තත්්‍ර්‍යයන් සලකා බලා ඉදිරියේද. මේවා විදත්ධ කිරීමට ලබදනවද අධ්‍යාන පිබඳව ීරණයක් ගැනීමට නීමතව තිබෙනවා. නිරෝධයන ඇධර්නීතිය කඩකිරීමට අදාලෝ මේ වන විට පුද්ගලි නිකසියහතලස් දෙදෙනෙක්. අතඩ ගො ෙන බෙන. පසුගිය පැෑ විසි අතර කාලේ තුළ හදනිෙක් අතඩංගට ගෙන බෙන. මෙයින් සහරක් අධිකාරණයට දිරිපත් කර තිබෙන. තවත් සමහරෙකුට පොලසිය මගින් ඇප ලබාදී තිබෙන. මේ කඩුනායක පොිස්පල්පදේශය ඇධර්නීතිය ක්‍රියාත්මක වුණත්. කිසිම අවස්ථාවක ඒ ප්‍රදේශයේ විද්‍යාලවල පැත්වෙන උසස් පල විභාගයට සහභාගි වන සිසුට. එ වගේ මේ ඒ ප්‍රදේශවලින් පිටට ගොස් උසස්පල විභාගයට සහභාගවන සසුට කිසි ආකාරයෙක මේ අධිර්නීය බලපෑමක් වෙන්නේ නෑ. පි ජනතාවමගේ නිල්ල සිත්්න මේ ඇධර්නීතිය පනවුල තියෙන්නේ සංචර්නය සීම කරල රෝගය ව්‍යාප්තුවීම වලක්වන්න. ඒ ප්‍රදේශවල කෝවි් ආසාජ්‍ය රෝගීන් හමෝනිසා. ඒ අනුව මෙම නිරෝධායනය ඇධදිර්නීතයත්‍ර අලුගතයමින් කටිතු කරන ලෙසට. කිෙසේ වෙතත් විධාකාරය කටකතා පැතිරේෙනවා. කවට ැදර නීත ක්‍රියාත්මක වන වට නමුත් මේ වනතුරු ඒආකාරය කිසිම තීරණයක් ලබාගෙන්න්නෑ එනිසා ජනතාවගේ නිල්ලාසිටිනවා. විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ යන කටකතාවට රැවටන්නට එපා. හැමවිටම රජයේ ප්‍රවෘති දෙපාර්මේන්තු ඒවාගේ මානිකුත් මධ්‍ය ආයතන එම ආයතනවල වේබඩවී වගේ ප්‍රෘත්තියෝට සවන්දීලා. තොරතුරු වල සත්‍ය අසත්්‍ය වෙේ අවුරු කරගන්න ලෙස. පලමේන්තුමන්්‍ර ශාඩ් දවදීන් මහත්තඩංගුවට ගැනීම සඳහා පොලිස් කන්ඩයම් හයක් යොදවා තිබුණද, තවමත් හු අත්තරංගුවට ගැනීමට හැකි වී නහැ. කෙසේ වෙතත් අපරධ පරීක්ෂණපාර්තමේන්තුව තමන් අත්තඩංගුවට ගැනීම වැක්වීම අතුරුත්තහනම් නියෝගයක් නිකුත් කර ලෙසෙඉල්ලා රිෂා් බදවදීන් මහතා අභ්‍යාචනනාධිකරණයට රීඩ් පෙත්ස්මක් ඉදිරිපත් කරති වෙනවා. දෙදහස් දහනමේ ජනාතිපතිවරණ සමේදී ලංකා ගමනාගමන මණ්ලේටඇත් බස්වත දෙසි විසිපහක් යොදාකනමින් අවතැන් වූ චන්දදායකින් පුත්තලම සිට සිලාවතුර දක්වා රැකිනයා මග පුපියල් මලියන නමේ හමාරකමදලක්. සාපරාදී සාවත්‍යය පරිහරණයට ලක්කල බවටයි රෂා් පැදූතින් මහතාර්ට චෝදනා එලවන්නේ. ලිතුමන්ත්‍රී විශා් දවතින් සහ කාල නවතැන් වූ පුද්ගලන් නවත පදිංචිකිරීමේ ව්‍යාපෘති අතයක්ක්ෂ සම්සඳින් මොහොමට පසිල් යන දෙදනෙනගේ විදේශ ගමන් වලක්වාලමින් කොළඹ කොටුව මහිස්ත්‍රාත් අධිකරණය ඒ තානම් නියෝග්‍යයක්ත නිකුත් කළලා. රඩ් පෙත් සමක්කුණු කරමින් පෙත් සම්කාල රේෂා් දවතින් මතා පවසන්නේ රජේ මුදල් සාවත් දෙලෙස පරිියරණය කළ පවට තමාවිත චෝතනා එල්ලකිීමට කිසිදු පදනමක්නොමැති පවායි. රජ්‍ය සේවකයන් වෙනුව නිදිකල බොරල් Overල්වී ෙසිඩන්සි නිවාසංකීර්ණේ යතුරු භාරදීම Eය සිදු කෙරුණා, ඒ සෙත්සිරිපාය නාගරික සංවර්ධනාධිකාරයේ ශ්‍ර වනාගාරේදී. බොරල් වනාතුමුල ඕවල් වව රෙසිටඩන්සි නිවාස සංකකිර ඉදිකිරීමම් ආම්භකිරුණේ දෙදහස් ාත වසරේද. ඒවකට ආරක්ෂක හා නාග්‍රක සංවර්ථනමත්ත්‍යංශෙල්ලේකම් වත්ම ජනාතිපති ගෝටාපේ රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පේකටනුවයි. අක්කර තුනක භූ විභාගක නිවාස සහයිසි අටකින් සමන් විත මෙම නිවාස සංකරනය සඳහා වැකිරනමුදල රුපියල් මියන හයි දහසා. එමහල් විසිපහකින් සමන්විතයි. නිදන කාබර දෙකින් සමන්විත, නිවාස තුන්සය හතරක් සහ නිදන කාම්බර තුරකින් සමන්විත නිවාස එකතුන්සය හතරක් ඊට අයත් රතගාලක් ළමා උද්‍යානයක් ව්‍යයම් ව්‍යස්ථානතිකක් වෙළඳ සංකීර්ණයක් පිනුම් තටාකකින් ඒ සමන්විත වනවා. සුක කාල ඉදිකරීම ප්‍රමාධවී තිබූ මෙම නිවාස සකින්නන්නේ වැඩ නිමකිීම හැකි වූයේ අග්‍රමාත්‍යය මහින්ද රජපක්ෂ මහතාගේ උපතිස්මතයි. වසර පහලවට වැඩි රාජ්‍යසේවේ නිරත වූ නිලතාරීන්ට සහන්න ගෙීමී පතන මත මෙම නිවාස ලබාද තිබෙනවා. ඔවන් වෙත නිවාසවල යතුරු ප්‍රධානය කරුණේ රාජ්‍යමාත්‍ය ආචාර්ය නාලක ගඩ හිවා මහතාගේ ප්‍රධනත්වයි. අපි සතුට වෙනවා අපි විසින් ආරභ කරපු ව්‍යාපෘතියක් අපට මවසන් කරලා රාජ සේවකයන්ත මේ නිවාස ලබා දෙන්න පුලුවන්වීම ගැන. ඒෙදස් පහලොට පෙර පෙරජය තින්දු කලේ නාග්‍රරි සංවර්ධන අත්‍යාශයේය හරහා රාජ්‍ය සේවකයන් සහ සාධාරණ මලකට මහල් නිවාස ලබාදීම ව්‍යාපෘති ගන්නාව කාරභ කරන්න ඕන කිය ඒයනුටන්ගත හලවෙෙන ව්‍යපෘතිය තමයි. අද මේ අපි නිවාස ලබාද කයි ප්‍රශන මොු ප්‍රස්ති වන අප වැඩබිලිවල ප්‍රමාධ කරනන ප රටේ ප්‍රශ්තිබුණනාට රටේ ජනීවිතය නත්‍ර කන්න කරන්න. අප අත කරන්න බැ ඒ දිගටම ක්‍රාත්මකවින් පාතින. ඌවෙෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද පිට ඇක් ලබාතීමට රජය තරණයකර ඇති බව අවත්‍ය මහාචාරය ජියල් පිරි මහතා පවසනවා. මහාචාරය G.ල් පිරිස් මහතා මේ බෞප්‍රකාශකලේ අධ්‍යාපන අමත්‍යංශයේ පැවති සාකච්ාවකදී. විශවිදාලට වයිද පටක් බද නොත් එම පටේ සනික කට යුතු සහ දුල රහ ික්ෂ හල ගත හැකිව හිදී ප්‍රකාශ කරුණා. එසම මහියග දියතලාවහ නි මඩන රහ සහ බද කරග හැකිබවයි මහිද පකාශන. ල්ල ශ විද්‍යාල ව පද පා හතුව ෙන් පිට වන පධාරයට රකයාලබගනීම කටලක් නැතිව මත ප හ හිද ප්‍රකාශ කලා විශ්වවිද්‍යල ප්‍රතිපාන කමජ සභව සහපති මහචරය සපතමරතුන්ග හහ සස ශ විද්‍යාාව ව ද පට ප ර චා. ඕස්ට්‍රේලියා මහකොමසාරිස්සාර් රුසියාතාානාපතිවරයා අමත්‍ය චමල් රාජපක්ෂ මහතා හමෝනා ශ්‍රීලංකාවේර රුසි්‍යාතාානාපති යුරි මතේ රිමහතා, අමත්‍ය චමල් රාජපක්ෂ මහතා හමූුණේ වාරිමාර්ග අභන්තර ආරක්ෂික ස්වදේශය කටයේතු හා අපදා කළමනා කරන අමාත්‍යංශයේදී. දෙරට අතර දීපර්ශවික සමතිතා හා ආර්ථික සහයෝගීතා ශක්තිමත්කිරීමට මෙම හමෝ වැදගත්වන බවයි රුසියාාතානාපතිවරයා ප්‍රකාශ කළේ. මෙතර ඔස්්‍රේියයා මහ කොමසාරීස් තේවි ජොන් හොි මතාද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්තුවා. රාජ්‍යායතන P සූරය බලාගාර බවට පත් කර විතුලි බල බිල අවම කළයුතු බව රජ්‍යමත්‍යය දුමින්ද දිසානායක මහතා පවසනවා. සූය පල සුලංහා ජල විදුල ජන ව්‍යාපති සංගර්ත නමත් ැශී පැතිසාකච්චාවකටක්විින් රාජාමාත්‍යවයා මදහස් පලක. මන්න අර්ම සහ මොද්‍රරා කල ඉදිිකරීම්ට නමිත සුල හා සූර්ය බල උද්‍යාන වල කටයුතු කඩනම් කර ලෙයි රංචමත්තවරයා මෙහිදී උපදෙස්ලපතුන්න්නේ විදුලි ිල අවම කරගැනීම වැඩ පිළිවෙලේ රංච ආයතනතුරින් අරම්භ කරමින් රටට ආදර්ශයක් ලබාදිය හැකිපවයි දවින් ද දිසානායක මහතා වැඩදුරටත් සහන් කළේ. බිල් එක සීරෝ කරන්න පුුවන් රෝප්ටික ඉස්සල්ල කරන්න ඒටිකරත් අපට නවස්ටරන්න පුළුවන් අි මෙච්චර ආයතන ප්‍රමාණයක විදුල පිල්ලසේරකක් හම නොද රටරත්තුන් ආදර්ශයක් පනවාත. ශල්ලත් පනිවිඩයක් වෙනවා හමදේට හොදයි මී පරිං යනවලයි අපි කරන්න නේද නෙට් ප්ලස් යනවනන් ඔය කියන බිලගැන පිහිතන්නතුව වැඩ්ඩිම රූපකක් තියන හොඳමාවූ තියන තැන්වලට මේ ටික දාලිර වෙලා ඒකින් ගන සිලුව මුදල්ික ප්‍රශ දෙකය කවන්ටකට ිහිල්ලා වෙනද වගේම ප්‍රශයක බිලගවන්න සල්ික වන ප්‍රශේයට මොදවනත් පාඩක් නැතිඒ සම්ගින් ස්වාද රූාහනනි මධ්‍යාන පෘති ප්‍රකාශය මෙමතකින්්න්නේිමාවට පත්වෙනවා යලි තමූ පන් පැපත් සමගින් ස වසක්.